ඉදිරිබලහ බලසක් තියමාත්තුමා. ගරුණීය ජකතානායකතුමා මම ඉදිරිපත් කරනවා. දැන් ඔබතුමාලට අවස්ථාව තියෙනවා අභියෝගයට ලක් කරන්න අවශ්‍ය නම් සති දෙකක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ පනත සීරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සාකච්ඡා කළ කරන්න යන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරොත් හොඳයි. දෙච්චරක් බම් කියන්නේ. හැම එකම උසාවියන්නේ අපි එහෙනම් අපි පාර්ලිමේන්තු වෙන්න ඕනේ. හොඳයි. අපි ඉලා උසාවියනෝ. අපි සාකච්ඡා වලට එන්න කිව්වම සාකච්ඡා වලට එන්නේ නැතුව දැන් මේ පනත ඉදිරිපත් කරන වෙලාව ඇවිල්ලා සාකච්ඡා කරේ නැහැ කියන එක අසාධාරණයි. මේක අවුරුදු දෙකක් තිස්සේ මට ලිඛිතව පෙන්වන්න පුළුවන් අවස්ථා කීයකදී ආරාධනා කරලා තියෙනවද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා. සෑහීමකටපත් වෙන පනත් කෙටුපත තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් අපේ ඉල්ලීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අපි මේක කරන එක වෙන කතාවක්. උපදේශක කාරක සභාවේ මේ ගැන නැවත සාකච්ඡා කරන එකත් වෙන කතාවක්. නමුත් ඊට අතිරේකව ඔබතුමා ප්‍රමාණවත් කාලයක් දෙන්න මේ යම් සැකසංකා තව මන්ත්‍රීවරුන්ට මතු වෙලා තියෙන නිසා අපිට අවස්ථාව දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව මේ නිශ්චිත පනත් කෙටුම්පත් පිළිබඳව සාකච්ඡාවක් ඇති කිරීම සඳහා. ඉදිරි සති දෙක ඇතුළතම දෙන්න පුළුවන් වෙලාවක් කිසි ගැටලුවක් නැහැ. මේ පනතේ අඩංගු කාරණා පිළිබඳව දැනුවත් කරන්න සාකච්ඡා කරන්න අපි ලිඛිතව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙම ඉල්ලලා තියෙනවා. සති 6ක් කල් දුන්නා දෙසැම්බර් මාසේ ගැසට් කරන ලද පනතට යම් සංශෝධන තියෙනවා නම් අදහස් තියෙනවා නම් යෝජනා ලබා දෙන්න කියලා. හැබැයි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු 3 දෙනයි ඒකට අදහස් යෝජනා ලබා දුන්නේ. ලබා දුන්නු 15%ක ඔලි අනුපාතය දැන් අද 8%ට 7%ට සහ සමහර තැන්වල ඊටත් අඩුවට වැටිලා. ඉතින් මේ ලක්ෂ සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව ඉල්ලුම් කරනවා මේ ප්‍රශ්නයට රජයට මැදිහත් වෙලා කරුණා කරලා ඒ අයට ලැබුණු එහෙම නැත්නම් එයාගේ තැන්පතු වලට ලැබුණු පොලිය ආදායම ලබා දෙන්නට කියලා. අවුරුදු ගණනාවක මේ වැඩිපුර පොලිය වැඩිහිටියන්ට ගෙවපු බැංකුවලට ලැබිය යුතු මුදල රජෙන් තාමත් ගෙවන්න තියෙනවා මේ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය තුළ. සාමාන්‍යයෙන් එහෙම වැඩපිළිවෙලක් යොදනවා නම් අපි 15%ක් කරනවා නම් බිලියන 40ක්වත් වර්ෂයකට ඒ සඳහා යොදවිය යුතුයි. ඉතින් අපි දැඩි අවධානයට යොමු කරලා තියෙනවා කොහොමද අපි මේ තත්ත්වයට රටේ තියෙන මුදල් ප්‍රවාහත් එක්ක විශේෂයෙන්ම පුරප්පාඩු 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙන මොහොතක් තුළ අනධ්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ඒ වගේම ගුරු සංවර්ධන නිලධාරී සහ අධ්‍යාපන පරිපාලක මේ කොටස් 7 පිළිබඳව ඔබතුමත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. මේක මේ ඔබතුමා ගන්න ප්‍රතිපත්තිමේ තීන්දුව මේ සමහර නිලධාරීන් ක්‍රියාත්මක කරන්න. ගුරු පුරප්පාඩු 40000. ගරු කතානායකතුමනි මම නීතිඥවරයෙක් හට ලැජ්ජ වෙනවා. මාස 14ක් විභාගය තහනම් කරලා තිනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණ. ගිය අවුරුද්දේ මාර්තු 25 කියන්න තිබිච්ච විභාගය සංවර්ධන නිලධාරී සමූහයක් 33 දිනක් විසින් මූලික අධ්‍යවසකම් පෙස්සමත් දාලා විභාග තහනම් කළා. මාර්තු 25 කියන්න තිබිච්ච විභාගය තහනම් කළේ මේ මාර්තු නෙමෙයි. එපිට අවුරුද්දේ මාර්තු 25. විභාගයක් තහනම් කළා මාස 14ක් ගිහිල්ලා තිනවා. මටත් ලැජ්ජයි නීතිඥෙක් හැටියට. මේකද මේ කොහොමද මෙහෙම අපි වැඩ කරන්නේ නැහැ හිටා. මේ සෙල්ලම් කරන්නේ දරුවොත් එක්ක. ගුරුවරු 22000 බඳවා ගන්න ගිහිල්ලා මේක මේ ඉඩන් අඩුවක් වගේ પરම්පරා තුනක් යන පුණා එකක් නෙමෙයි. මේ ගරු කතානායකතුමනි ආයි මේ මාසේ මේක ගන්නවා. ඉතින් මං නීතිපති මාර්ගයෙන් ඉල්ලීමක් කළා එදාට මේක අවසන් කළා දෙන තීන්දුවක් දෙන්න. කිසිම වග විභාගයකින් තොරව 22000ක් දැම්මා සංවර්ධන නිලධාරීන් ගුරු උරු හෙට්ට පුහුණු වෙන්න. දැන් ඉස්සෙල්ලා විභාගේ තියන්න ඕන එක පස්සේ විභාගේ තියන්න හදලා තමයි දුන්නේ. ඒක අසම් කළා දුන්නේ එතුමා. දැන් ඔය පැත්තේ ඉන්නේ. හැමතිස්සේ වහන්න එපා. ඔය ඉන්නේ. ඉංග්‍රීසි මාධ්‍ය ගුරු උරු විශ්වාම ගියා 2500ක් බඳව ගන්න කැබිනට් අනුමැතිය තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයට ලොකු ඔය ශ්‍රී ලංකාවෙන් අපිව පැන්නේ ඊට කලින්නේ. දැන් ශ්‍රී ලංකාව ඔබතුමා අහපු හින්දා මම කියන්නේ ඔය ශ්‍රී ලංකාවේ නායක වෙන්න දඟලන කිසිම කෙනෙක් අත ලකුණෙන් තරම් කළා නෑ වැඩි දෙනා. අපි අත ලකුණ දැන් ඔබතුමාත් හිටියනේ අපිත් එක්ක. මම 1991 අත ලකුණෙන් තරම් කළා ආවේ නකොට්ටේ නගර සභාවට. දැන් මේකේ නායක වෙන්න දඟලන අය ජීවිතේට අත ලකුණෙන් තරම් කළත් නෑ. ඒක අතුරු ප්‍රශ්නයක්. ඕන කෙනෙකුට හරියට තොප්පිය දාගත්ත හැකි. ඊළඟට දැන් 29 වෙනිදා අපි ඉන්ටර්වියු කරන්න පටන් ගන්නවා. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ වේදයේ සහ විදේශ භාෂා පිළිබඳව 3000ක් බඳවා ගන්න විභාග ප්‍රතිඵල දීලා තිනවා. 29 වෙනිදා ආරම්භ කළා 5 වෙනිදා අවසන් කළා. අපේ ඉලක්කය තමයි ජූනි මාසෙ මැයි මාසෙ අවසන් වෙනකොට ඒ පත්වීම් ටික දෙන්න. කවුරු හරි උසාවි කියලා තහනම් නොකළොත් මේ සියල්ල බඳවා ගන්න ඉංග්‍රීසි ඩිප්ලෝමා ආධාරනොත් 500ක් මීට කලින් දුන්න තීන්දුවක් අනුව මේ සියල්ල එකතු වෙනකොට 23,035ක් බඳවා ගැනීමේ කටයුතු දැන්ට සිදුවෙමින් යනවා. ඒ ප්‍රමාණය බඳවාගෙන අර නඩු තීන්දුව අවසන් කළා ඒ අනුව බඳවා ගන්න අවසර දුන්නොත් කිසිදු ගුරු හිඟයක් නැහැ ගරු කතානායකතුමනි.